ඔහු ඇත්තටම දක්ෂයෙක් නිසා ලංකා ප්‍රීමියර් ලීගෙන් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන නවක ක්‍රීඩකයන් එළියට මතු කරලා ගන්න එක 2012 තරගාවලියේදී සීකුගේ ප්‍රසන්න සජිත්‍ර සේනානායක දිල්ෂාන් මුනවීර අක්ල දරංචි වගේ ක්‍රීඩකයන්ට එළියට එන්න අවස්ථාව ලැබුණේ ඒකයි නවකීන්ට ඒ වගේ අවස්ථාව අපි ලබා දෙන්න ඕන මගේ කණ්ඩායමේ ක්‍රීඩකින් 16 දෙනාම විටින් විට කණ්ඩායමේ ක්‍රීඩා කරන්න මම අවස්ථාව දුන්නා ජෙෆ්නා කණ්ඩායමට විදේශ ක්‍රීඩකයන් තෝරා ගැනීම ගැන තිලනකින් අහ ප්‍රශ්නයට උත්තර දීලා තිබුණේ මෙහෙම පිළිතුරක් තිසර ෆ්‍රැන්චයිස් ලීග් ගණනාවක් ක්‍රීඩා කරපු කෙනෙක් ඒ අත්දැකීම් එක්ක එතෙන්දි තිසරට ප්‍රමුඛත්වය දීලා අපි විදේශ ක්‍රීඩකින් තෝරගත්තා ඒ අතරින් පාකිස්තානයේ ෂොයිබ් මලික් සහ උස්මාන් චින්වාරි මම ඉල්ලා හිටියත් අනිත් අය තිසර තෝරාගත්තේ මේවතාවේ එල්පීඑල් තරගාවලියේ ඉස්සරහට ආපු යෝන් ක්‍රීඩකයෝ ගැන තිලන කියලා තිබුණේ තරගාවලියෙන් ආපු තරුණ ක්‍රීඩකයන්ගේ අඩුවක් තියෙනවා කියලා 2012 ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් එක ගත්තම මෙවර යෝන් ක්‍රීඩකින් ඉදිරියට පැමිණීමේ අඩුවක් මම දකිනවා මම හිතනවා අවුරුදු 20න් 15 හෝ 23න් 15 ක්‍රීඩකෙක් අනිවාර්යෙන් සෑම කණ්ඩායමකම ක්‍රීඩා කළ යුතුයි කියලා නමුත් මේ අවුරුද්දේ එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ ගෝල්පිලේ දනංචි ලක්ෂාන් අපේ ටීම් එකේ වියස්කාන්ත් සහ චරිත් අසලංක ගෝල්පිලේ සහන් ආරච්චි යෝන් ක්‍රීඩකින් අතරින් මගේ මතකයට එනවා ඔය විදිහට තමයි හොඳ ක්‍රිකට් මොලයක් විදිහට සැලකෙන තිලින අදහස් දක්වලා තිබුණේ මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාලට සුබ දවසක්